කොහොමද ඔයාලට අසම්මත ප්‍රේමයේ අවසාන කොටස 63 වෙනි කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොටස් 63ක් පුරාවටම මේ කතාවත් සමග මාත් සමග රැඳී සිටි ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ඉතින් වැරදි අඩුපාඩු අස්සෙන් වුණත් ඔයාලා මේ කතාව රසවිඳින්න ඇති කියලා මම හිතනවා. ඉතින් දිගටම ද ස්ටෝරි channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි අවසාන කොටස අහලා ඉමු. දූවි උපන් දිනයට කලින් අපි තුන්දෙනා එක වගේ ඇඳලා ෆොටෝ ගැහුවේ ගොඩක්ම ඒකට චූටි උනන්දු වුණු නිසා. අද මගේ දූ පැටිය ගාව එයාගේ ඇත්තම අම්මා හිටියේ නම් කියලා මට අනේක වාරයක් හිතුණා. ඕළු මලින් සිතුවම් කරලා තිබුණු ඇඳුම් හොඳටම ගැලපුණත් අක්ෂු නැතුව ඒ හැමදේම අසම්පූර්ණයි කියලා මට දැනුණා. ඒත් මම hina වුණා. මගේ දූ පැටිය වෙනුවෙන් සති වෙනුවෙන් මම hina වුණා. දූගේ උපන් දිනයේ දවසේ ඒ එක ෆොටෝ එකක් මම මොහොනපතට දැම්මේ අක්ෂුව සිහිය තියාගෙන. එයාට යවන්න හිතලා ටයිප් කරපු මැසේජ් ගොඩක් මම මකලා දාලා තියෙනවා. හිත හයිය කරන් ඉන්නේ කෙල්ලගේ හිත දුර්වල කරන්න බැරි නිසාමයි. මම නිහඬව උන්නේ. ඒත් ෆොටෝ එකට අඩුම ලයික් එකක්වත් හිත ඉල්ලුවට ඒ කිසිම ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. එයා අපි දිහා බලන් ඉන්නවා කියලා මම දන්නවා. ඒත් ඒක මට එක පාරක් දැනෙන්න දෙනව නම් මැරුණු හිතට ඒක පොඩිම හරි සැනසීමක් වේවි. දූගේ උපන් දිනයේ දවසේ බලන්න එයාගේ ලෝචනා නැන්ද ආවා. එයා දුවව වඩාගෙන ෆොටෝ ගහනවත් මම දැක්කා. ඒ හැම ෆොටෝ එකක්ම එයා අක්ෂුට යවනවා කියලා දන්නවා වුණත් මම නිහඬව වුණා. අක්ෂු මේ ලෝකේ කොහි හරි තැනකට වෙලා පපුව ගින්දරින් ඉන්නව ඇති. එදා මම ආදරේ නොකිය හිටියනම් කියලා මට අනන්ත වාරයක් හිතෙනවා. ඒක පසුතැවීමක් නෙමෙයි. අද මගේ කෙල්ල තනි වෙලා කියලා හිතෙද්දි මට එහෙම හිතන එක නතර කරගන්න බෑ. අරුණ කිව්ව නිසාම මම සතියටවත් නොකිය චෙකප් එකකට ගියා. ඒ රිපෝට් වල කිසිම අවුලක් තිබුණේ නැහැ. එදා ඒ වේදනාව දැනුනේ එක දිගට හදවත අඬන නිසා වෙන්නේ ඇති. ඒත් දූ පෙටිය වෙනුවෙන් මම පරිස්සම් වෙන්න ඕනේ. අක්ෂු බලාපොරොත්තු වුණු ආරක්ෂාව මම මගේ මැනිකට දෙන්න ඕනේ. ආයේ කාලෙකට දුවට ඇඳුම් ගන්න ඕනේ නැහැ. චෝටි එනේන සැරේට ඇඳුම් මුස්සන් එනවා. සතේ කිව්වේ සද්දයක් බද්දයක් නැතුව චෝටි ගෙනාව ඇඳුම් ටික නමමි. වෙලාව 10ට කෙට්ටුයි. පුරුද්දට වගේ දුව නිදාගන්නේ මගේ පපුව උඩ. දැනුත් චෝටි කට ලාවට ඇරගෙන එයා සනීපට නිදි. මට එයාව මෙට්ටෙන් තියන්න ලෝබයි. පුළුවන් නම් මං ජීවිත කාලෙම එයාව මෙහෙම පපුව උඩ තියාගන්නවා. හරියටම එයාගේ අම්මට එහා පැත්තේ. ලෝචනායි කියලා හිතුවේ නෑ. මම දැක්ක ෆොටෝ ගහනවා. පොඩිට යවන්නේ ඇති. මට තාමත් මතක් වෙනවා එදා එහෙන්නේති ලෝචනාගේ අම්මයි තාත්තයි බලන් වුණ විදිය. දුක හිතෙන්නේ නැති. ඔව්. සතේ කියවද්දි මම ඔහෙ අහන් හිටියා. මට තාමත් හිතාගන්න බෑ සහස්ෘ කියන මිනිහා එදා මැරුණද නැත්තම් අලුත් පණක් ලැබිලා ජීවත් වෙනවද කියලා. සතේ රෑ ඇඳුමට මාරු වෙලා කොණ්ඩි ගොතාගෙන එනකම්ම දුව මම පපුව උඩ තියාගෙන ඒ චූටි හිස අත ගෑවා. තාත්තා කියන හැඟීම මට මෙච්චර බරට දැනුනේ දෙවෙනි වතාව මේක. පළවෙනි පාර මට ඒ හැඟීම දැනුනේ මගේ කොළු පැටියාව අතට ගත්ත වෙලාවේ. දුවගේ ඇහිබම නිසා එයා ගාව එයාගේ අයියාගේ ලක්ෂණ තිබුණා. ඒක අඳුනගත්තේ මම විතරයි. මොකද සතී අපේ නැති වුණු දරු පැටියාව දැක්කේ නැති නිසා. දුවව මගේ අතින් ගත්ත සතී එයාව ඇඳේ මැද්දෙන් තිබ්බේ. දුව නිතන තැනට වෙනම ඇතිරිල්ලක් දැම්මට පස්සේ සතිය ආයෙම ඇඳෙන් බැහැලා ප්‍රධාන විදුලි පහන නිරලා අලුතෙන් ගත්ත මේසලා අංකව දැල්වලා වෙනද වගේ ඇඳේ කෙළවරට නොගිහින් දුවව බිත්ති අයින්ට කරලා කොට්ට වලින් වට කළා. දුව අපි ළඟට ආවට පස්සේ එයා මගේ ළඟ නිදාගන්නෙම නැහැ. ඒත් අද එයා මගේ ළඟට ඇවිල්ලා මගේ පපුවට හේතුනේ මගේ දිහාම බලාගෙන. මම එයා දිහා බලාගෙන ඉtti එයා හරි ලස්සන අහිංසක හිනාවක් පෑවා. තරහද මාත් එක්ක? මොකටද? ඔයාව තවත් මගේ ඇරෙනවට. සතිය අහද්දි මම සුසුමක් හෙළලා එයාගේ නහයට තට්ටුවක් දැම්මා. සති පව්. එයා මගේ දරු පැටියට හොඳ අම්ම කෙනෙක්. ඉතින් මං කොහොමද තරහ ගන්නෙ? එයා හැමදාමත් මගේ ජීවිතේ ඉහළින්ම ඉන්න කෙනෙක්. හැබැයි අක්ෂුට පහළින්. ඔයා වගේ හොඳ අම්ම කෙනෙක් එක්ක තරහ ගන්නෙ මොකටද? මට සතුටුයි ඔයා ඔහොම hina වෙලා ඉද්දි. මම කිව්වේ අවංකවමයි. අක්ෂු උනත් මෙච්චර ලොකු කැපකිරීමක් කළේ එයාගේ අක්කගේ මෙන්න මේ hinaව වෙනුවෙන්.
ඒ පොඩි දුකෙන් නැත්තේ මට එහෙම හිතෙනවා. ඔයා දන්නවද දුව පුරුද්දටද මන්දා මගෙන් කිරි හොයනවා. කිරි නැතත්තයා චූටි කටින් කිරි අතිද්දි මට වාවන් නෑ සහස්. ඒ හැඟීම හරි අමුතුයි. මම අද ඇත්තටම සතුටු වෙනවා ඔයා අපේ පුතාව මට පෙන්වුවේ නැති එකට. මට දැන් ඕනේ අපේ දුවගෙන් හැම මතකයක්ම පුරව ගන්න. මම සතියට එහා පැත්තෙන් පේන දුව දිහා බැලුවා. එයාව මම මේ වෙලාවේ දැක්කේ අක්ෂු වගේමයි. හරියට අක්ෂුගේ පොඩි කාලේ රුව වගේ. අපිට ආයේ දරුවත් නැති එකේ මෙයාව ආදරෙන් බලාගමු. මට දුව විතරක් ඇති. සතිය කියද්දි මම පුදුමයෙන් සතිය දිහා බැලුවා. එයා ඉන්න අවදානම ගැන මම කිව්වේ අම්මට විතරයි. අම්මා ඒ ගැන සතියට කිව්වා වෙන්න බෑ. ඔහොම බලන්න එපා. මම දන්නවා මට ආයේ දරුවෙක් හදන්න අමාරුයි කියලා. ඔයා අල්මාරිය දාලා තිබුණ රිපෝට් සගයක් හම්බ වුණා. එයා ඒක කිව්වේ දුකෙන් නෙමෙයි. එහෙම වේ වේදනාවක් මම දැක්කේ නෑ. මම සතියගේ ගෙලවට අතයවලා එයාව මගේ පපුවට තව ටිකක් ලං කරගත්තා. සෝරි ඔයාට දරා ගන්න අමාරු වෙයි කියලා නොකිය උන්නේ. සතිය මුකුත් නොකිය දැස් පියාගත්තා. ටික වෙලාවක් අපි දෙන්න නිහඬවම උන්නා. මට සතිය ගාව සැනසීමක් නොදුනුනාට සතියට මගේ ගාවෙන් සැනසීමක් ඇති. ඒ නිසාම මම මේ හැමදේම දරා ගන්න හිත හයිය කරගත්තා. හරියටම අක්ෂු මගේ ජීවිතයට එන්න කලින් අපි දෙන්න ජීවත් වුණා වගේ. සහස්. ඔයා මාව වරදවා තේරුම් ගන්න නැත්තම් මම දෙයක් කියන්නද? කතා කරන එක අහන් ඉන්න එකට වඩා මහන්සි නිසා මම හූමිටියකින් පිළිතුරු බැන්දා. මට තාමත් හිතාගන්න බෑ පොඩි මොන වගේ අම්මෙක්ද කියලා. සතිය එහෙම කියද්දි මට දැනුනේ එසේ මෙසේ කම්පනයක් නෙමෙයි. ඒත් මම ඉවසගෙන අහගෙන හිටියා. එයා වගේ කැපකිරීමක් මට හීනෙන්වත් කරන්න බෑ සහස්. මගේ තන පොඩි ඉඳලා මම පොඩි වුණා නම් මම මගේ දරුවත් එක්කම හැමෝගෙම ඇංගෙනවා. එහෙනම් පොඩි මැරුණත් මම මගේ දරුවව දෙන්නේ නෑ. කොහොමද එහෙම කරලා හිතාදන් ජීවත් වෙන්නේ? අද ලෝචනාව දකිද්දි මට බය හිතුණා සහස්. පොඩි ආයේ ඒ විදි කියලා හිතුණා. ඒත් ඔයා දන්නවද මම පොඩි ගැන හොයන එක නතර කරන්න හිතාදාගත්තේ එයා එයාගේ දරුවා දීලා ගිය දවසෙමයි. එයා ආයේ අපි ගාවට එනවට මම බයයි අනේ. මම හිම හිතන්න කැමති නෑ. ඒත් මේ හැඟීම මගේ හිතට සෑහෙන බරයි. ඒකයි ඔයා එක්ක කිව්වේ. මම මේ ඇත්තමයි කියන්නේ. එයා ආයේ කවදාකමවත් අපේ ඉස්සරහට එන්න එපා. අඩුම මගේ මරණිකටවත්. මගේ දූපෙටිය දැන් මගේ සහස්. එයා මගේ. සතිය කතා කළේ ආවේගයෙන් වගේම පසුතැවීමෙන්. හැඟීම් වලින් එයත් පීඩිත වෙලා දුකක් දැනුණා. නැත්ති නෑ. අක්ෂුගේ කැපකිරීම සතියට මීට වඩා සංවේදීව දැනෙන්න ඕනි. ඒත් ඒ ගෑනු හිත තමන්ගේ සහෝදරීට වඩා ඒ දරුවට ලෝභකම් කරනවා. කෑ ගහලා බැනලා සතියට රිදවන්න හිතුණත් මම එහෙම නොකර ඉවසගත්තා. එයා ආය ආවත් ඔයාගෙන් දූපෙටිය බුදුරගන්න නෑ සති. හැබැයි එයා කරපු කැපකිරීම ඔයාට ජීවත් වෙනකම්ම මතක තියාගෙන ඉන්න වෙනම. මම තරමක් දැඩි හඩකින් කිව්වේ එයාගේ හිත රිද්දන්න බැරි කමට. මොන අඩුපාඩුව තිබුණත් සතිය එහෙම නරක ගෑණියක් නෙමෙයි. අක්ෂු ගැන එයා එහෙම හිතුවේ තරහකට නෙමෙයි කියලා දැනුණත් මගේ හිත පොඩ්ඩක් රිදුණා. ඒත් මේන දවසක් වෙනකම්ම මට හැමදේම ඉවසන්න වෙනවා. අනේ මම එහෙම නරක ගෑණියෙක් නෙමෙයි. ඒත් මට එහෙම හිතෙනවා. සතිය ආයෙම කියෙව්වා. මම සුසුමක් එලලා සතියගේ නලලතින් සිතුමක් තැබුවා. නිදාගන්න. අද ඔයා සෑහෙන්න මහන්සි වුණා. දුව ඇහැරුණත් මම කතා කරන්නම්. මම කියන පමාවට සතිය මට පිටුපාල දුව දිහාවට හැරුණා. එයා යාන්තමට දුවගේ අතින් අල්ලගෙන ක්ෂණයෙන් නින්දට වැටෙද්දි මම දැස් තියාගෙන අක්ෂෝ මතක් කළා. අද මේ සයනේ මගේ යහපැත්තෙන් අක්ෂ හිටියනම් කියලා මගේ හිත හඳන්න ගත්තා. ඒත් මට දැන් එයාව ලං කරගන්න අයිතිය තියෙන්නේ හීනෙන් විතරයි. ඒ නිසාම මං දැන් හීන වලට ආදරේ. පිස්සුවෙන් වගේ ආදරේ. චූටි දුව ඉක්මනට ලොකු වුණා. උපන් දිනේ එළබෙද්දි තමා තේරුම් ගියේ එයා වේගයෙන් ලොකු වෙනවා කියලා. ඒ වගේම අක්ෂු මගෙන් නෑත් වෙලා සෑහෙන කාලයක් ගත වුණා කියලා. සතියාගේ වගකීම අපුරටම ඉෂ්ට කළා. අම්ම කෙනෙක් විදියට එයා 100%ක් සාර්ථකයි. එයාගේ කුසින් නොයදුවා කියලා එයා මගේ නෝලිය මැණිකට වෙනසක් කළේ නෑ. ඒත් දුව ලංුනේ මට. සතියට දුව එක්ක තියෙන බැඳීමට වඩා දුව මාත් එක්ක ගොඩනගපු බැඳීම ශක්තිමත්. ගෙදර කවුරුවත් නොදන්නවා වුණාට
දුව මගෙමලේ ඉතින් එයාගේ නාමික අම්මට වඩා ඇත්තම තාත්තව එයාට දැනෙනව ඇති. දුව ටිකෙන් ටික ලොකු වෙද්දී එයා පැහැදිලිවම කිව්ව මුල්ම වචනය තාත්තා කියන වචනය. ඇත්තටම මගේ දැස්වලට එදා කඳුළු ඉනුවා. හැම උපන්දිනයකටම ලෝචනා ආවට මම අක්ෂුගෙන එයාගෙන් අහන්න ගියේ නෑ. හිතම ඉච්චර ඉවසන්නේ කොහොමද කියලා මටත් තේරෙන්නේ. ලෝචනත් මගේ දිහා අනුකම්පාවෙන් බලනවා විනා අක්ෂුගෙන කතා කළේ නෑ. ඒත් දුවගේ හතරවෙනි උපන්දිනයට ලෝචනා වෙනදට වඩා ලොකු තෑග්ගක් ගේනෙද්දී ඒ වයින් ආව සුවඳට මම අනුමාන කළා ඒ තෑග්ග අක්ෂුගෙන් කියලා. මට ඒක දැනුණා. ඉඩක් ලැබුණ මොහොතේම මම ලෝචනා ගාවට කිට්ටු වුණා. ඒ වෙද්දිත් එයා උන්නේ දුව ළඟට අරගෙන ලෝචනා මාවේ දැකලා හිනා වුණා. මේ තෑගි එයාගේ අම්මගෙන් ලැබුණ ඒවා කියලා කියාගන්න තියෙනව නම් කියලා හිතෙනවා නම් ගි මම එකපාරටම අඩුහඩකින් කියද්දි එයාගේ හිනාව වියකුණා. ගෙනාව තෑගි අක්ෂු දුන්නේ ඒව බව එයා මට කිව්වේ නෑ. ඒත් මට දැනුන දේ හරි කියලා එයාගේ ඌවෙන මැවුණු හැඟීම් වලින් මම තේරුම් ගත්තා. අයියේ ඔයා මුකුත් කියන්න ඕනේ නෑ ලෝචනා. ඒත් මට යව දැනෙනවා මේ ලෝකෙ කොහේ හරි ඉඳන් මගේ අක්ෂු මාවයි දුවයි මතක් කරනවා කියලා මට දැනෙනවා. එයා තරමටම මාත් ගන්න හුස්මක් ගානේ මතක් කරන්නේ ආව විතරයි. ලෝචනා නිහඬව අහම් වුණා. එයාගේ දැස් දුකින් පිරීලා තිබුණා. මට මගේ කෙල්ලව මතක් වෙන ගානේ පපුව රිදෙනවා. ඒත් මං ජීවත් වෙනවා නංගි. මං ජීවත් වෙනකම් මේ පපුව ඉන්නේ ආ විතරයි. ඔයාට මං මහ ජරාමිනියක් වගේ දැනෙනව ඇති. ඒත් මට එයාට ආදරයෙන් කරේ ඉන්න තේරෙන්නේ නැහැ. මම කිව්වේ අලුත් සුවඳ දෙන පොත් පෑන් පෑන්සල් එක්ක ඔට්ටු වෙන දූ පෙට්ටිය දිහා බලාගෙන. එයා අපිව හැම අවුරුද්දෙම ෆොටෝ එකකින් දකින්නව නේද? ඈත රටකට වෙලා එයා අපි දිහා බලන් ඉන්නේ කියන මම දන්නවා. මම ඔයාගෙන් නිකුණෙක උදව්වක් ඉල්ලන්නම්. එයාට ඒ දැනෙන සැනසීමෙන් ටිකක් හරි මටත් දෙන්න කියන්න. හිත හයිය කරගෙන ජීවත් වෙන්න පුංචිම පුංචි සැනසීමක් විතරයි මට ඕනේ. අක්ෂු ගැන දැනෙන ආදරය දවසින් දවස වැඩි වෙද්දි පිරිමියෙක් වුණත් මගේ පපුවට ඒ ආදරය බර වැඩියෙන් දැනුණා. මම කියන්නම් අයියේ. ලෝචනා හීන් හඬින් කියද්දි මම සිහින් සිනාවක් පෑවා. ඒ දෙන්න තාමත් කතා බහ කරනවා කියන මම දන්නවා. ලෝචනාව දකිද්දි සතිය දෙකැස්සුණාට මට නම් එයා එන එක අමුතු සැනසීමක්. මොකද එයා එන්නේ මගේ අක්ෂු වෙනුවෙන්. මම දුව මගේ ළඟට අරගෙන ලෝචනාට ඇහින්නම දුවගෙන් නැව්වේ ෆොටෝ එකක් ගමුද කියලා. දුව ලස්සන හිනාවක් පාලා මාත් එක්කම ෆොටෝ එකට හිනා වුණා. මගේ කෙල්ලේ ෆොටෝ එක දැකලා සැනසෙනවා නම් මටේ ඇති. එයාට තියෙන්නේ එයාගේ අම්මගේ හිනාවමයි. ලෝචනා කිව්වේ ෆොටෝ එක දිහා බලාගෙන. මම අවංකවම හිනා වුණා. ඔව් එයා හරි. මේ ඉන්නේ මගේ අක්ෂුගේ පුංචි අනුරූපයා. ලෝචනා ගියේ මගේ ඉල්ලීම හිතේ තියාගෙන කියන මම දන්නවා. එයා හොඳ යාළුවෙක්. මගේ කෙල්ල කරදරෙන් හිටිය කාලේ එයා ළඟින්ම උන්නට මම ලෝචනාට හැමදාමත් ගරු කරනවා. දවස ගෙවිගෙන යද්දී තෑගි එක්ක ඔට්ටු වෙවි සිනාසෙන්න දවසම ගත කරපු මගේ දූපැටියා මගේ අතට ආවේ නිදිමතින්. ඒ වෙද්දී යාගේ අතෙන් අක්ෂුවේ එක පුතක් රැඳිලා තිබුණා. රපුන්සල් ඉන්න කවරේ නිසා දූට ඒකට ආස හිතෙන්නේ නැති. මේ ප්‍රින්සස් ලස්සනයි. ඕනේ මගේ නාලියා පැටියා වගේ. ඒත් අම්මි අකුරු ලියන්න එපා කිව්වනේ. අම්මි එහෙම කිව්වා. ඇයිගේ? කිලුටු වෙනවලු. තාත්තිය එපා කියන්නේ නෑනේ. තාත්තිය ආදරේ නෝලියා බබාතනේ. චූටි කට උල් කර කර පැහිච්ච කතා කියවන දූගේ කුරතල් වචන හමුවේ මට දැනුණු සැනසීම මෙච්චරක් කියලා කියන්න මට වචන නෑ. තාත්තිය ආදරේ අක්ෂුට. මම කිව්වේ ඒ කම්බලක් මතට සිපුමක් තියලා. මගේ ගාවට වෙලා තව තේරෙන නොතේරෙන ಜಾති ගොඩක් කියෙව්ව දුවට මගේ අතේම නිින්ද ගියේ හරිම ඉක්මනට. අනේ දුවට නිින්ද ගිහින් සාස් අද දවසම දැඟලුවනේ. දැන් ඉතින් නැගිටින්නේ අපි නිදාගන්න ටයිම් එකට. මං ඇඳ හදලා එන්නම්. ඔය ගවමත් අපහසු ඇති. ගෙදරට ඇවිල්ලා හිටිය අපිට හිතවත්ම පිරිස ගියාට පස්සේ සතිය හිටිය මහන්සියෙන්. එයා කාමරේට අඩිය තියද්දි මම දුවගේ මූණ දිහා බලාගෙන හිටියා. එයා අක්ෂුමයි. ඒ ඇහි බැමි මගේ වගේ වුණාට එයා අක්ෂුගේ කාබන් කොපියක්. මගේ ජීවිතයට ආව ඇස් දෙක තමා ඒ දෙන්න. අක්ෂු දුවගෙන දැනුණු ආදරේටම මම ඒ චූටි කම්බුලෙන් සිපුමක් කැවුවා. ඒ ඇස් මම ඊළඟට සිපගත්තේ ඒ ඉන්නේ මගේ අක්ෂු කියලා හිතාගෙන. මේ
තාත්තගේ දූගේ ලස්සන ෆොටෝ එකක් එව වට්ස්ඇප් එකට චෙක් කරන්න. ඒ එක්කම මගේ ඉස්සරහට ආව චූටි රහසින් විමනුවා. එයා දුවගේ කම්මුල මෘදුව සිපගෙන මගේ අතින් දුවව අරගෙන කාමරයට යද්දී මම දුරකථනය අතට අරගත්තා. චූටි ගන්නාව ඡායාරූපය දැකලා මගේ මෝඩට හිනාවක් නැගුණා. ඒ තිබුණ දැන් ටිකකට කලින් මම දුව සිපගත්ත දසුනම්. හැම අවුරුද්දටම වතාවක් විතරක් අලුත් වෙන මගේ මුහුණුපතේ ඡායාරූපයට මම ඒක තෝරගත්තා. අක්ෂුවක දකින බව මගේ හිත කිව්වා. එයා හරිම ලස්සන හමුවීමක්. සවන පින වූ මියුරුතම කවියක්. මැක්නෝලියා සුවඳ පිරුණු ආදරණීය රහසක්. මගේ හිතවත් කාරී. සහස්‍රයක් තරමටම මියන තුරාවටම මම නුඹට ආදරේ. නුඹට පමණක් ආදරේ. නෝලියා අක්ෂුවී රණවීර. සුභ උපන්දිනයක් මගේ පන. ඊට යටින් මම ඒ සටහන දැම්මේ මගේ අක්ෂුල දෙන්නවම හිතේ තියාගෙන. විනාඩියක් දෙකක් ගෙවි ගියා. අඳුනන අයගෙන් එන ප්‍රතිචාර කියෙව්වට මගේ දැස් බලාගෙන හිටියේ මට ඕනෙම කෙනාගේ ප්‍රතිචාරයක් වෙනුවෙන්. ඒත් එක්කම මොහොතකට පස්සේ ආව නොටිෆිකේෂන් එක දැකලා මගේ හදගැස්ම වැඩි වුණා. මගේ අක්ෂු හදවතක සලකුණකින් ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා. දැස්වලට කඳුළු මිදුවක් උනද්දී මගේ මුවින් සිහින්සිනාවක් විසිරුණා. හිතට දැනුනේ එසේ මෙසේ සැනසීමක් නෙමෙයි. ප්‍රතිචාරය පොඩි එකක් වුණාට ඒකෙන් මම අක්ෂුගේ ආදරය කියව ගත්තා. ඉතින් මගේ අක්ෂු, මගේ පණ, ඔයාව දැකපු දවසේ ඉඳන් හිත හෙව්වෙම ඔයාගේ ඇස්. හදවත ගැහෙන වාරයක් පාසාම සිතුවිලි මෙමනුවෙත් ඔයාගේ නම. මේ ආත්මේ අසම්මතයකට මම පාර කැපුවට දන්නවද, ඊළඟ ආත්මයේ ඉඳන් හැම ආත්මයකම සංසාරය පුරාවටම මම හොයන්නෙම ඔයාව, ඔයාගේ ආත්මයව, මගේ අක්ෂුව. ඉතින් අක්ෂාදි සහ සහස්රයගේ ආදර කතාව කොටස් 63කින් මෙන්න මේ විදියට තමයි අවසන් වෙන්නේ. අපි සමාජයේ මේ වගේ දුරට වෙලා ආදරේ කරන අය ගොඩක් ඇති. හැබැයි Tamanta අකමැත්තෙන් කරි ජීවිතයට ලැබුණු කෙනාව මගේ අරගන්න එපා. ලැබුණු කෙනත් එක්ක ආදරෙන් ඉන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. එහෙනම් රහසින් කතාව අහන් ඉඳපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම හෙට අලුතින් දාන කතාවක් අහන්න රාත්‍රී 9ට දෙය ස්ටෝරි channel එකට එන්න අමතක කරන්න එපා. ඔයා තාමත් දෙය ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම නව කතා අහන්න ඉන්න අසේ යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මේ කතා අහන්න එයාලටත් මේ වීඩියෝ share කරන්න. එහෙනම් හෙට රාත්‍රී 9ට මුණ ගැසෙමු. ඔයාලට සුභ රාත්‍රියක්.